අපි විරුද්ධ විය යුතු තැන්වලදී විරුද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. හැබැයි මහජන අරගලයකදී වගේ ගෑස් පෝලිමකදී විරුද්ධ විය යුතු තැන්වලට විරෝධය දක්වන්න විදිහක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මහජන විරෝධතාවයකදී එහෙම නැත්නම් උද්ඝෝෂණයකදී අපි විරෝධතාවය පෙන්වන්න ඕනේ අතින් පයින් නැත්නම් ගල් මුල් වලින් නැත්නම් වෙනත් ප්‍රචණ්ඩ ක්‍රමයකින් නෙමෙයි. එතනදී මහජනතාව විදිහට අපි යොදා ගන්න ඕනේ සාමකාමී විරෝධතා සටන් පාට වගේ දේවල්. එතකොට අපි කියමු ගෑස් පෝලිමක ඉන්නකොට කවුරු හරි චණ්ඩියෙක් ඇවිල්ලා පෝලිම පයින්නවා කියලා. ගැටුම් ඇති වෙයි කියලා එතනදී කටපියාගෙන ඉන්න ඕනේ නැහැ. එතනදී අපේ විරෝධතාවය පෙන්වන්න ඕනේ. හැබැයි මේ විරෝධතාවයේ පෙන්විය යුත්තේ ප්‍රචණ්ඩත්වයේ ඔස්සේ නෙමෙයි. එතනදී සාමූහිකව කතා කරන්න ඕනේ. අපි ඉන්න තැනට සම්බන්ධ අංශය, නීති අංශය සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයව දැනුවත් කරන්න පුළුවන්. ඉවත් විය යුතු තැන් වලින් ඉවත් වෙමු. මෙන්න මේක ගොඩක් වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වෙන්න එනකොට අපි පෙරදුම ලබන්න කැමති නැහැ. අපි හැමෝටම දිනන්න තමයි උවමනාවක් තියෙන්නේ. හැබැයි දෙපැත්තම එහෙම පරාජයක් ලබා ගන්න අකමැතිව දිනුමක් ලබන්න දඟලනකොට තමයි මේ ගැටුමක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඒක ගොඩක් උණුසුම් තත්යකට පත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා විශේෂයෙන්ම මේ කාලේ කවුරු හරි අපිත් එක්ක කට ගහගෙන ඇඟට එනවා නම් අපිත් ඒකට ඒ භාෂාවෙන්ම ප්‍රතිචාර දක්වන එක නරකයි. ඊට වඩා අපි ඕනෑම තත්යක් උණුසුම් අතර හැරෙනවා නම් වහාම එතනින් ඉවත් වෙන්න කටයුතු කරන්න ඕනේ. එතනදී කොහොම හරි අපි දිනුම ලබා ගන්න තියෙන උමනාව මැඩ පවත්ව ගන්න ඕනේ. අන්තිමට කියන්න තියෙන මෙච්චරයි. අපි රට ගැන හිතන්න ඕනේ. රටේ පාලකයෝ මේ අර්බුදයේ විසඳන්න අසමත් නම් රටේ පාලකයෝ මේ අර්බුදයේ ගැන ගාණක් නැතුව ඉන්නවනේ. රටේ පාලකයෝ මේ අර්බුදයේ තවත් උග්‍ර කරන්න කටයුතු කරනවා නම් මිනිස්සු ඒ පාලකයන්ව ගෙදර යවන්න පෙළ ගැහෙන්න ඕනේ. ඔය ඔක්කොම ඇත්ත. හැබැයි ගැටුම් ඇති කරගන්න ක්ෂණික කෝපය මේ වගේ දේවල් වලට අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. මොකද ඒකෙන් පීඩාවට පත් වෙන්නේ අපේම පන්තියේ මිනිස්සු. ඒ හින්දා කාටවත් සෙතක් නම් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා වෙන කාටත් වඩා සිහිය තියාගෙන මොලේට ඉඩ දීලා වැඩ කරනවා නම් මේ වෙලාවේ මේ අරගලේ ජය ගන්න පුළුවන්. දේශපාලන පක්ෂයක් නැහැ. පාටක් නැහැ. හැබැයි ජනතාව වෙනුවෙන් මේ හඬ අවදි කරන්න හිතුවේ මේ රටේ පවතින තත්ත්වයට ඉක්මන් විසඳුමක් හොයාගත්තොත් අපිට වගේම මතු පරපුරටත් රටක් ඉතුරුන හිඳ. ඉතින් ලක්මාතාව දිනවන්න ඔබත් ඔබගේ වගකීම ඉටු කරන්න. ඔබට ජය. කොහමද ගෝඨාභය ආණ්ඩුව? උඹ හරියමයි ගස්පල්ලෝ යන්නේ නැහැ. ඒ යන්නේ නැහැ ඔය කාලා කලි. තව දීවර පාල් දුප්පත්ම පාල් කියන්නේ දීවර. හද? මනුෂ්‍ය රස්සාවට ගිහිල්ලා නැකත් දීවර හැම කෑනියක්ම යන්න වෙලා තියෙනවා. චේකල පෝලිං වලින්ද? නාදීපතිගේ පාල් දෙනවා හොඳයි. ආ දෙයර සංග. එල්ලි එල්ලි. ආ සපද දැන්.